ගාලු මෝදුර ජන අරගලයට ඊයේ රාත්‍රියේත් විශාල පිරිසක් එක්ව සිටියා. जनाधिपति लेखम कार्यालय तवत्मक असल गोटा गो हंगे मुत्तन गिदर नवीन नवटालिया विरोधता करवान पीवर गिणतिबिणवा අදලියම් කාලයේ යම් පිරිසක් අරගල භූමියේ පැමිණෙන බවට ප්‍රචාරය වූ තොරතුරක් නිසා අරගල කරුවන් ඊට සූදානම් වන අයුරුද දක්නට ලැබුණා. मार्ग बाधक युद्ध ගාලුමෝදර ජන අරගලයේ 32 දිනටත් අද ක්‍රියාත්මකයි. ඊයේ එල්ල වූ ප්‍රහාරයෙන් විනාශ වූ අට්ටාල සහ කෝඩාරම් යලි ඉදි කරමින් ඔවුන් අරගලයේ නිරතව සිටිනවා. මෙතර වෘත්ති වීදින් පෙරසක්ද අද අරගල භූමියට පැමිණ සිටියා. අපි ඊයේ දවසේ දැක්කා ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත්ම අඳුරු දිනය. දේශපාලන මග පෙන්වීම මත එක්කවිල්ල කරපු අමානුෂික පහර දීම අපි දැක්කා. කවුරුත් දන්නවා කවුද කරේ කියලා අපි බල කර සිටිනවා. මෙයයි ඉතාම ඉක්මනින් අත්අඩංගුවට අරගෙන නීති ක්‍රියාමාර්ග ගන්න කියලා. හැම කෙනෙක්ම මේ අවස්ථාවේ සාමකාමීව හැසිරෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අර්ලියගහ මන්දිරයේ අසල ඊයේ ඇති වූ කලහකාරී තත්ත්වය හමු වෙයි. තුවල ලැබූ පිරිස් අත ගාලු මෝදර ජන අරගලයට පැමිණ සිටියා. බීලා බේබද්දු ටිකක් උන් ආවා කඩාගෙන ආවා මං සිංගකොඩිය උස්සගෙන ඉස්සරහට ගියා එතකොට මගේ පිටිපස්සෙ හිටියා අමුදා වෙනු පොලිසියත් හිටියා උන් ඉද්දිත් මුන් ටික ඇවිල්ලා මට ගැව්වා ඉස්සෙල්ලා මෙතනට පාරක් ගැව්වා ඇවිල්ලා මේම පංච් කරා කොඩිය ඇදලාගෙන බිම දාලා පෑගුවා කොඩිය ගන්න කියලා මං ගියා කොඩිය ගන්න කියලා ගද්දී පයින් ගැව්වා පයින් ගල දාලා පෑගුවා මාව මරන්න කියලා තිබ්බේ එමින්ම ගාලු මුදුර අර්ගලයේ නිරත වන පිරිස් එක්ව අද මාධ්‍යමුවක් පැවැත්වුවා එනම් මේ ඝාතන වලට සිද්ධ වෙච්ච පහර දීම් වලට සාමකාමී විරෝධයට සිද්ධ වෙච්ච මෙතන ඉඳලා මේ රටේ සිද්ධ වෙච්ච සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකීතු පාර්ශවින් ඉන්නවා පොලිසියේ මුල් පුටුවල සනත් නිශාන්තත් එක්ක මේක සැලසුම් කරන කතාබහක මෙතර ගාලු මෝදර ජන අරගලයට සහාය දක්වමින් ඒකාබද්ධ වෘත්තීය සමිති මැදිස්ථානයේ අද කොටුව දොඹුලියපළ අසලින් පාගමනක් ආරම්භ කළා සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධලා තීන්දුවක් කරන් තියනවා අඛණ්ඩ වැඩ වර්ජනයක් කරන්න මේ අඛණ්ඩ වැඩ වර්ජනය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර යනතුරු සිදුවන වැඩ වර්ජනයක් ඒ වගේම අපේ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලට අපි කියනවා දැන් කතා කර කර හිටිය ඇති සිසු කෙලිය ඇති රටබාර ගනිල්ල කියලා පගමනින් ඔවුන් පෙමිනි ගාලු මෝදර අරකල භූමියටයි